හැටන් කොටගල ප්‍රදේශයේ විද්‍යාලයක 10 ශ්‍රේණිය ඉගෙනුම ලැබූ සිසුවියකට එම විදුහලේ විදුහල්පතිවරයා කොසු මිටකින් පහර දී ඇති බවට ඇගේ දෙමව්පියන් චෝදනා කරනවා. පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ ගුරු උපහාර උළෙලකට පෙර පාසලේ තීන්ත ආලේප කිරීම සඳහා රුපියල් 300ක මුදලක් පහර කෑමට ලක් වූ සිසුවියගේ සොහොයුරා රැගෙන නොගිය බව කියන සිද්ධියක් පදනම් කරගනිමින් එම පහර දීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මල්ලිට ඕන නැති විදිය බැනලා හිමි නෝ කරනවා. ඊට පස්සේ මම කෝල් කරේ බණින්ට කෝ මල්ලිට. සල්ලි දෝනි මම සල්ලි ගෙනලා දෙන්නම්. මට ඇවිල්ලා කොසු මිටෙන් දාලා ගහලා ඊට පස්සේ මම කෑ ගැහුවා. පන්තියට ඇදගෙන ගිහිල්ලා මට තවත් ගැහුවා. ටීචර් ඔක්කොම බලාගෙන හිටියේ. මෙලෙස පහර කෑමට ලක් වූ බව කියන සිසුවිය ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය දික්කොයේ මූලික රෝහලට මාරු කිරීමට පියවර ගැනුණා. තාංශ කරාද? ඔව් මියාව තාංශ කරලා තියෙනවා ක්ලංගන්න කර. තම දියණියට සිදු වූ පීඩාව පිළිබඳව පාසල ආසන්නයේම සේවය කරමින් සිටි පියා දැක්වුවේ මෙවන් අදහසක්. මෙම දැරියට පහර දීමේ සිදුවීම වාර්තා වීමෙන් පස්සේ දිඹුල පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද දිනේ මේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන්න පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ජාතික මාර්ෂණ අධිකාරිය මේ සිද්ධිය ඉතාම කඩිනමින් නියමිත ආකාරයේ විමර්ශනයක් කරනවාද කියන කටයුත්ත නියාමනය කරන්න කටයුතු කරනවා. ළමයින්ට මානසිකව හෝ ශාරීරිකව දඬුවම් දෙන්න එපා කියලා පැහැදිලිවම තියෙන්නේ. චක්‍රලේකේ පැහැදිලි සඳහන් කරලා තියෙද්දී ළමයිට පහර දෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද අපි දැක්ක පෞද්ගලික දවසට ඔවැනි සිදුවීම් වුණා. සමස්ත ගුරුවරු සහ විදුහල්පතිවරු තමයි ඇල්වට ලක් වෙන්නේ මේ සිද්ධිවලින්. අනිත් එක තමයි මුදල් එකතු කිරීම. පාසල්වල මුදල් එකතු කරන්න බෑ අනුමැතියකින් තොරව. කෙසේතත් අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් අරඹා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා තුරු එම විදුහල්පතිවරයා නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය වෙත මාරු කිරීමට පියවරගත් බවයි මධ්‍යම පළාත ආණ්ඩුකාර ලලිත් යෝ ගමගේ මහතා සඳහන් කළේ. කලාප අධ්‍යක්ෂකතුමිය ඇතුළු කණ්ඩායම පාසලට ගිහින් අද අතුරු වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව ඒ අදාළ විදුහල්පතිතුමා කලාප කාර්යාලයට මාරු කර යවුවා. ඒ වගේම වැඩ බලන විදුහල්පති හැටියට ඒ පාසලේම ගුරුතුමියක් පත් කරා. ඒ අනුව ඉදිරියේදී අපි විනය කටයුතු සඳහා අවශ්‍ය පරීක්ෂණ අවසන් කළා. ඉන් පස්සේ අපි අදාළ නීතිමය පියවර ගන්නව ඌට විරුද්ධ විදුහල්පතිතුමාට විරුද්ධ කවුද වරද කරේ මොකද්ද පදනම ඇයි පහර දුන්නේ කියන සියලු කාරණා අපි විමසලා බලලා මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. මේ අතර බලංගොඩ ප්‍රදේශයේද 11 ශ්‍රේණියේ සිසුවියකට විදුහල්පතිවරයා සිදු කළ බව කියන පහර දීමක් පිළිබඳවත් අපට තොරතුරු වාර්තා වුණා. ප්‍රින්සිපල් ළඟට ආපු ගමන්ම ළමයාට ගහගෙන ගිහිල්ලා තියෙනවා. කීයක් ගැහුවද කියලා ළමයාට මතක නැහැ. ළමයාට ඒ වෙලාවෙම ඔළුවේ කැක්කම හැදුනලු. කම්පණයේ වගේ දේලා කණේ අමාරුයි කියනවා.